වර්තමාන ජනාධිපතිවරයා වර්තමාන අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂත් දෙන්න එකතු වෙලා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් විදිහට යෝජනාවක් ගෙනැල්ලා 83 වගන්තියේ තියෙන යම් ස්ථානයක් නිවැරදි කිරීමේ ලස්සන කිරීමේ උවමනාවෙන් 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරගෙන වෙලා තියෙනවා. 83 වෙනි වගන්තිය සංශෝධනය කරන්න මේ කරන උත්සාහය මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලස්සන කරන්න. දැන් රටේ ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණය පිළිබඳ පරම වගකීම තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය මේ මාසය ඇතුළතම දවස් දෙකක් මීට කලින් අවස්ථා ගණනාවක ජනාධිපතිගේ දුර කාලයේ කොච්චරද කියලා තීරණය කළා තියෙනවා. දැන් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම පාර්ලිමේන්තු වගකීමක් නෙමෙයි. ශ්‍රී ලාංකික දේශපාලනය කරන අය සහ මාධ්‍යට ප්‍රකාශනය කරන අය තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීම වැදගත් කියන එකයි ඉස්සෙල්ලම මට කියන්න තියෙන්නේ. ජනාධිපති වර්ණය සමග කිසිම සම්බන්ධතාවයක් නැහැ 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ. ඒතකොට බංකොලොත්තු දේශපාලන කණ්ඩායම් එය පටලවාගෙන තිබෙනවා මේ ඡන්දය කල් දැම්වීමට කරන ක්‍රියාවලියක්. මේක සම්පූර්ණ අසත්‍යයක්. අපි දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රකාශ කළ ඉවරයි. ඔක්තෝබර් මාසේ 17 වෙනිදාට ප්‍රථම ජනාධිපති වර්ණය පැවැත්වෙනවා. ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාවලියක් සිදු වෙනවා. 22 වෙනි සංශෝධනයක් ගේනවා නම් ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ මොකක්ද ඒ සංශෝධනේ තියෙන එක. ඒ කියන්නේ සංශෝධනේ තියෙන්නේ රටට හිතකාමී දෙයක් නම් අපි සමග ජන බලවේගය උදව් කරනවා. දැන් මේවට ඔබතුමා ඇතුළු කීප දෙනෙකුට රනිල් මහත්තයා ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. ප්‍රතිපාදන ලබා දීලා තියෙන ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයාත් අපි එක්සත් ජාතික පක්ෂයේ ඉන්නදී අපිට ප්‍රතිපාදන ලබලා දුන්නා. ඉතින් එහෙමනම් ඉතින් අපිට හිතන්න පුළුවන් නේ මහින්ද රාජපක්ෂ මහත්තයාත් එයි කියලා හිතාගෙන තමයි දෙන්න ඇත්තේ කියලා. එතකොට අද රාවයක් ගිහිල්ලා තියෙනවා ඔබතුමා UMB එකට යනවා කියලා. අපි එහෙම එකක් දන්නේවත් නැහැ. ඕක ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට මගේ ගරු කිරීමක් තියෙනවා. මොකද හේතුව මාව දේශපාලනයට අරලියට ගෙනාවේ එතුමා. අපි විශ්වාස කරනවා මේ වෙලාවේ 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඇවිල්ලා විවාද කරලා ඡන්ද විමසීමක් කරලා ඒ තරම් ජනාධිපති වෙන්නට පෙර ආතු ඔය සියලු කටයුතු අවසන් වෙන බවක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපිට විශ්වාසයි ජනාධිපති වන්නේට මේ 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැසට් කිරීම කිසිසේත්ම බාධාවක් නැහැ කියලා. බාහිර ඉන්න පුජ්‍යලයින් දැන් කතා කරන්න මාතෘකා නැති වෙන හින්දා කුමන්ත්‍රණයක් තියෙනවා, ගේමක් ගහනවා කියලා විවිධ දේවල් කියනවා. ස්වාධීන කොමිෂන් සභාවක් හැටියට මැතිවරණ කොමිෂන් සභාවට සම්පූර්ණයෙන්ම බලය තියෙනවා මැතිවරණේ පවත්වීම සඳහා. ඒ වගේම මේ සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා මැතිවරණේ නිශ්චිතම වෙලාවට මැතිවරණේ පවත්වයි. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව කළ තියෙන ජනාධිපති අපේක්ෂකයා තමයි වර්තමාන ජනාධිපතිතුමා. එතුමා මේ රටේ 2030 වෙනතුරු ජනාධිපති ධූරයේ දැරිය යුතුයි කියන එක තමයි අපේ අදහස. ඒක පක්ෂභේදයක්වත් වෙන මොනවත් නෙවෙයි. ජනාධිපති සූදානම් නිසා තමයි මේ අය මේ වගේ ප්‍රශ්න කරන්නේ. මන් දන්නේ නැහැ ඇත්තට මේකේ මොන අරමුණක්ද කියන එක. කිසිසේත්ම මේක නීතිමය පදනමක් තාවර කිරීම මිසක් වෙනිදයක් නීති කිරීම නොවේ. ඡන්ද කොමසාරිසුත් කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේක කළ යුතුයි. නමුත් මේක ඡන්දය පැවැත්වීමට කිසිම බාධාවක් නැහැ කියලා. ඉතින් මන් දන්නේ මොකද නීතිමය අතරයි මේක අතර තියෙන ප්‍රශ්නේ. මේක කිසිසේත්ම කල් දාන්න නෙමෙයි ඉක්මන් කිරීමට. ජනාධිපතිතුමා විසින් ගැසට් මගින් මේක ප්‍රකාශයට පත් කරපු 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙන දවසේ ඉඳලා පාර්ලිමේන්තුවේ 3/2 බලයකින් මාසයක් ඇතුළත ජනමත විචාරණයකට ලක් කළ යුතුයි. මේක කාටවත් වෙනස් කරන්න බෑ. දැන් මේ සියල්ල ව්‍යවස්ථානුකූලව සිද්ධ වෙන දේවල්. මේ එකකවත් නීත්‍යානුකූල නොවන බවක් නෑ. සමහර විට අපේ රටේ මැතිවරණ ක්‍රමය, මැතිවරණ පැවැත්වීම පිළිබඳව තිබිච්ච ක්‍රමවේදයට පිටස්තරව යනකොට මෙය අපිට පේන්න පුළුවන් සම්ප්‍රදාය විරෝධී කියලා. නමුත් සම්ප්‍රදාය විරෝධී වුණාට ව්‍යවස්ථා විරෝධී නැත්තම් ඒක අපිට පිළිගන්න වෙනවා. රටේ ජනතාවටත් පිළිගන්නනවා, අපිටත් පිළිගන්නනවා. උසාවියන්නේද? ගිහිල්ලා කරන්න දෙයක් නෑ. උසාවියට යන්න දෙයක්වත් නෑ ඇත්තට. මේ අතර ඇතිවිය හැකි තත්වයන් පිළිබඳ කරුණු පැහැදිලි කරන මහාචාර්ය ප්‍රතිමා මහනාම හේවා මහතා. වැදගත්ම කාරණිය තමයි දැන් මේ ජනාධිපතිවරණය නාම යෝජනා කැඳීමේ දිනේ ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම ඡන්දේ පැවැත්වීමේ දිනේ ඉන්පසු ප්‍රකාශයට පත් කරනවා. මේ අතරතුර යම් කිසි විදියකට ජනමත විචාරණයක එන්න පුළුවන්ද කියලින්. ඒ කියන්නේ අර අවිනිශ්චිතව තියෙනවා නම් තැන් දෙක අවුරුදු 5යි එක තැනක 6 නම් ඒ තැන් දෙක එක තැනකට ගේන්න යම් කිසි විදියට පාර්ලිමේන්තුවේ 3/2 ජනමත විචාරණයකට යනවා නම් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේදී තර්ක කළා. ඊට පස්සේ ඒ දෙන නියෝගය අනුව අවශ්‍ය නම් ජනමත විචාරණය යන්න පුළුවන්. නමුත් කාලය දික් කිරීමක් නෙමෙයි යන්නේ. එතනත් යන්නේ අනිවාර්යයෙන්ම අවුරුදු 5 දක්වා කාලය. ඊළඟට යම් කිසි විදිහකට පාර්ලිමේන්තුව විසිරුවැරීමේ බලය දැන් ජනාධිපතිවරයාට තියෙනවා. කාගෙන්වත් අහන්න ඕනේ අවුරුදු 4 ගිහිල්ලා තියෙනවා. ජනාධිපතිවරයාට අද රැය වුණත් පාර්ලිමේන්තුව විසිරුවැරින්න පුළුවන්. එහෙම විසිරුවැරියොත් අනිවාර්යයෙන්ම එතකොට එකම අවුරුද්දේ න්‍යායාත්මකව ගත්තොත් මේ මැතිවරණ දෙක තුනම තියන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව ගත්තාම තත්ත්වෙ ඊට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ සම්බන්ධ මූල්‍ය ප්‍රතිපාදන දීමනා තියනවාද කියන එක වෙනම ගැටලුවක් වෙනවා.